සුකිනි වලින් රසවත් කරි එකක් හදන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු මේක හදන්න මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මේ තියෙන්නේ සුකිනි ගෙඩිය. මේක ඇත්තටම සුකිනි කියලාත් හඳුන්වනවා, සුචිනි කියලාත් හඳුන්වනවා. මේක ජපානයේ සුකිනි කියලා තමයි හඳුන්වන්නේ. මේක ඇත්තටම ගුණත්වයෙන් ඉහළ එළවලුවක්. මේක ගැන කතා කරොත් සුකිනි ඇත්තටම මේ තන්තු සහිත ආහාරයක් කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම දියවැඩියාව කොලෙස්ටරෝල් වලට මේක ඉතාමත් වැදගත් එළවලුවක්. ඒ වගේම කියන්න ඕනේ අපි ඇඟ සිසිල් කරන්න පාවිච්චි කරන එළවලුවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේකේ ෆැට් 0 කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ කලිනුත් වෙළඳපළේ තියලා දැකලා ගත්තේ නැත්නම් මීට පස්සේ අරගෙන ගිහිල්ලා හදන්න. මේක හරිම මේ රසයි, ඒ වගේම ගුණයි. ඒ වගේම කියන්න ඕනේ අපේ ලංකාවේ වැටකොළු වලට ඉතාමත් සමානයි මේ සුකිනි. ඉතින් අපි බලමු කොහොමද සුකිනි හදන්න මොනවද අපිට අවශ්‍ය කරන්නේ කියලා. මෙතන මම සුකිනි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මම මේක මේ විදිහට ඇදේට තමයි කපාගෙන තියෙන්නේ. මේකේ පොත් ඉවත් කරන්න එපා. මේකේ පොත්ේ තමයි හොඳම ගුණ කොටස් තියෙන්නේ. ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා සුදු ලුණු බික් එකක්. ඒ වගේම පොඩි ලුණු කෑල්ලක්. ඕගොල්ලන්ට මේ රතු ලුණු තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මිරිස් කරල් දෙකක්. ඕගොල්ලන්ට රම්පෙ කරපිංචා තියෙනවා නම් එකතු කරගන්න. අපිට මේ දවස්වල රම්පෙ කරපිංචා හොයාගන්න හිතරම හරි අමාරුයි. ඒ වගේම මෙතන මම කහ අරගෙන තියෙනවා. ඒ වගේම කරි පවුඩර්. මෙතන මිරිස් අරගෙන තියෙනවා. මෙතන මම උලුහාලට ටිකක් අරන් තියෙනවා. මේ ඔක්කොම ඔයගලගේ රසායනිකව පාවිච්චි කරන්න. ඒ වගේම ලුණු. ඒ වගේම අපිට අවශ්‍යයි පොල් කිරි. මම දැන් සුකිනි ටික අපේ භාජනයක දාගත්තා. අපි සාමාන්‍යයෙන් කරි එකක් වෙන විදිහට තමයි මේක උයන්නේ. මම දැන් මේකට සුදු ලුණු, ඒ වගේම ලුණු, අමු මිරිස් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ 3/5 සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ සාමාන්‍ය කරි එකකට එකතු කරන විදිහකට එකතු කරනවා. लूनो මම දැන් මේකට කිරිත් එකතු කරනවා. කිරි සාමාන්‍යයෙන් මේ සුකිනි තැම්බෙන ප්‍රමාණයට එකතු කරගන්න. ඒ වගේම ඔයගොල්ලෝ ග්‍රේවියකට ටිකක් කැමති නම් කිරි ටිකක් වැඩියෙන් එකතු කරගත්තත් කමක් නැහැ. මම මේ ප්‍රමාණය එකතු කරගන්නවා. අපි මම දැන් මේකට කිරි එකතු කරලා තියෙන්නේ. අපි දැන් මේක ටිකක් රත් වෙනකන් වහලා තියමු. දැන් මේක මේ හොද්ද අපි නටාගෙන ඉන්නේ. ඒ නිසා මම මේක මේ ඇරලා තියනවා. දැන් වහන්නේ නැහැ. අපි මේක තව ටිකක් කිරි හිඳුනට පස්සේ මේ සුකින් තැඹුණාට පස්සේ බෙදා ගන්නවා. මගේ කරි එක දැන් හරි මල්ලිපත් ඔෆ් කරගත්තා. මම සාමාන්‍යයෙන් ග්‍රේවි එක ටිකක් මේ ප්‍රමාණයට වගේ තියා ගන්නවා. ඔයාලට තවත් මේක හිඳලා ගන්න ඕනේ නම් තව ටිකක් වෙලා තියලා ගන්න. මම දැන් මේක බෙදා ගන්නවා. මේක හරිම රසවත් මේ ආහාරයක්. ඔයාලා අනිවාර්යයෙන් මේක හදලා බලන්න. හදලා බලලා අපිට රස කොහොමද කියලා අනිවාර්යයෙන්ම කියන්න. මම දැන් මේක මේ ආකාරයට බෙදාගත්තා. ඔයාලට මේක මිරිස් වැඩිපුර කන්න කැමති නැත්නම් මිරිස් ටික අඩු කරලා උනත් හදා ගන්න පුළුවන්. කිරට වගේ ගොඩක් සුදුට වගේ. ඉතින් මේක කොහොම හදුවත් ඇත්තටම රසයි. මේක උදේකට කන්න වගේ ගොඩක් සුදුසුයි. දවල්ට උන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කියන්න. ඔයාලට සුබ දවසක්.